සදහවතුනි සියලු දෙනාම සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙම කොරියාවේ ශ්‍රී ලංකා මහා විහාරය සහ මහා විහාරස්ත දායක සභාව සදහම් මිතුරෝ සංවිධානය එකමුතුව සංවිධානය කරන උතුම් සීල භාවනා වැඩසටහනේ සන්ධ්‍යායාමේ පැවැත්වෙන පොදු දහම් දෙසුම අපි සිල් පිරිස වෙනුවෙන් ධර්ම සාකච්ඡාවක් සවස්ශාමේ සිද්ධ කළා. පොදුවේ සියලු දෙනාටම උපකාර පිණිස සිත කරන සධර්ම දේශනාවට ඇහුම්කම් දෙන්ටයි අපේ පින්වත් තරුණ පිරිස, ඒ වගේම අපේ වැඩිහිටියන් කවුරුත් මේ වෙලාවේදී සහ සම්බන්ධ වෙන්නේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්න පිරිසත් එක්ක එකතු වෙලා. මේ ස්ථානයේ මං හිතනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමිනුත් පින්වතුන් සහභාගී වෙනවා ඇති කියලා. ඒ වගේම මේ රටේ කොරියානු බෞද්ධ පිරිස අපේ මහා විහාරයේ දායක දායිකාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. උදෑසන මං හිතන්නේ රටවල් 7-8ක නේද බෞද්ධයෝ හාමුදුරුවරු සහ බෞද්ධ දායක දායිකාවෝ සියක් නමක් උදෙසා සියලුම සම්ප්‍රදායන්ට අයිතිනේ මහා සංඝරත්නයට අපිට පිණ්ඩපාත වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා. ඒක අපේ ජීවිතේ අපේ සම්බන්ධ වුණු ඉතාම අසිරිමත් පින්කම. මොකද අපි එකම ෂඩ්වර්ණ බෞද්ධ ධජය යටතට එකතු වුණාම ලෝකේ ඉන්න සියලු දෙනා ඒ බෞද්ධ කියන නේද භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන පිරිස අතරට එකතු වෙනවා. ඉතින් මහා පිංකම් රැසක් සිද්ධ කරමින් තමයි අද දවසේ අපි සිටින්නේ. ඉතින් මේ සන්ධ්‍යායාමේ ඔබත් එක්ක දහම් කතාවක නියැලෙන්න ලැබීම ගැන මා ඉතාම සතුටටපත් වෙනවා. ඒ වගේම මා අවුරුදු 15කට අධික කාලයක් අඛණ්ඩව පොහෝදා සද්ධර්ම සාකච්ඡාව කළේ ජාතික නාලිකාව එක්ක. ජාතික නාලිකාවත් අද මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කොරියාවට පැමිණිලා තිබෙනවා බෞද්ධ අංශෙන් ජාතික නාලිකාවේ. මේ සියලු දෙනාත් ඒ වගේම සමාජ මාධ්‍ය රාශියකින් මේ සද්ධර්ම දේශනාවට විශාල පිරිසක් සහසම්බන්ධ වෙනවා. ඔබ හැම දෙනා වෙනුවෙන්වත් විශේෂයෙන්ම කොරියාවේ ජීවත් වෙන තරුණ ඔබ වෙනුවෙන් මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්න අපි මෙතන ඉඳලා බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ඔය ඇත්ත ගත්තොතින් ජීවිතේ ලොකු කැපවීමක් කරපු අය විශාල කැපවීමක් කළා. මං විශ්වාස කරනවා මෙතන ඉන්න සමහර අය අවුරුදු 5ක් එක දිගට හෝ 7ක් එක දිගටනේ
සමහරුනම් සමහර වෙලාවට විසයිවර වෙලත් ඉන්නවනේ අවුරුදු 10ක් 15ක් එක දිගට තමන්ගේ අම්මගෙන් අයින් වෙලා තාත්තගෙන් අයින් වෙලා ආදරණීය බිරිඳගෙන් ඈත් වෙලා පෙම්වතාගෙන් පෙම්වතියගෙන් අයින් වෙලා දරුවන්ගෙන් අයින් වෙලා විශාල කැපවීමක් කරන පිරිසක් විශාල කැපවීමක් සමහර වෙලාවට කෙනෙකුට ඔබව පේන්නේ ගන්න සල්ලි ගොඩක් විදියට මොකද කොරියාවේ ඉන්නවා කියවම බොහෝ වෙලාවට කෙනෙකුගේ ඔළුවට යන්නේ හොඳට සල්ලි හම්බ කරන අය. නමුත් ඔබ ඒ ලබා ගන්න මුදලත් එක්ක විඳින දුක්ඛන්දරාව ඔබට මගහැරිච්ච දේවල් නේ ඔබට අතහැරිච්ච දේවල් වල ප්‍රමාණය ඔබ ගැන තක්සේරු කරන බොහෝ අයට ඒ පිළිබඳව කිසිම අවබෝධයක් ඇත්තටම නැහැ. කිසිම අවබෝධයක් නැහැ. ඇත්තටම කිව්වොත් කොරියාව කියන්නේ මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්න වෙන රටක් කියලා ඔය ඇත්තෝ එනකන් හීනකින්වත් හිතන්න නැතුව ඇති නේ. හීනකින්වත් හිතන්න නැතුව ඇති. මොකද එච්චරටම අපේ රටේ මේ විදේශ ශ්‍රමිකයා පිළිබඳව තියෙන ආකල්පය අදහස එච්චර පුළුල් එකක් නෙමෙයි. මම පළමුවෙන්ම ඔබට මගේ ආශිර්වාදයත් ඒ වගේම කෘතඥතාවයත් ස්තුතිවන්ත බවත් ප්‍රදානය කරන්න ඕනේ සමස්ත ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන්ම හේතුව ඔබ තමන්ගේ ආදරණීය මව් රටෙන් බොහෝ දුර බැහැරට ඇවිල්ලා තමන්ගේ මව් රට ගොඩනගන්න තමන්ගේ මව් රට දියුණු කරන් දක්වන ශ්‍රේෂ්ඨ දායකත්වය පිළිබඳ. ඉතින් එවැනි විශාල කැපවීමක් කරන ඔබගේ ජීවිතය වඩා අර්ථාන්විතව ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් ගොඩනගා ගන්නට මඟ පෙන්වීම තමයි මේ දේශනාවේ අරමුණ. පළවෙනිම දේ මම ඔබට යෝජනා කරන්න කැමතියි ඔබ මේ රටේ ඉන්න තාක්කල් මතක තබා ගත යුතු වැදගත් කරුණක් ගැන. ඒ තමයි ඇයි කොරියාවට ආවේ කියලා. අලුතින් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ආපු අයටත් අවුරුදු 10 15 ගෙවන අයටත් මම යෝජනා කරන පළවෙනිම දේ තමයි ඔබ නිතර මතක් කරන්න නිතර නිතර නේද ප්‍රත්‍යවේක්ෂා කරනවා වගේනේ අර ස්වාමීන් වහන්සේලට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනෝනේ නිතර සිවුරු පොරවනකොට දානි වළඳිනකොට ගිලම්පස වළඳිනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා නිතර මෙනෙහි කරන්න කියලා පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කියලා ධර්මයේ තියෙන්නේ නේද නිතර මෙනෙහි කරන්න ඕන දෙයක් තමයි ඔබගේ පැත්තෙන් ගත්තොත් ඇයි මම මේ රටට ආවේ කියලා අරමුණ සියේ තියාගෙන මොකද අපිට ගොඩක් දේවල් අමතක වෙන්නේ අපේ අරමුණ අමතක වුණාම ගොඩක් දේවල් පැටලෙන්නේ අපේ අරමුණ අමතක වුණාම ඒක මේ ඔයත්න්ට විතරක් නෙමෙයි හාමුදුරු කෙනෙකුට උනත් පැටලෙන්න පුළුවන් තැනක් නෙමෙයි මහන උණු අරමුණ කුමක්ද කියලා හාමුදුරු කෙනෙකුට අමතක වුණා හාමුදුරුවෝ හාමුදුරුකම ඉක්මවාගෙන යන්න පුළුවනිද බැරිද? පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඉගෙන ගන්න දරුවෙකුට අර අමතක වුණොත් තමන්ගේ අරමුණ මොකද කියලා? ඉගෙන ගන්නවා වෙනුවට එයාගේ ජීවිතේ වෙන වෙන දිසා නැති වලට තල්ලු වෙලා යන්න පුළුවන්. කියන්නේ එයාගේ අරමුණ අමතක නැත්නම්. ඒ කියන්නේ මතකයක් නැත්නම් යාටනේ. එයාගේ ගෝල් එක මොකද්ද? එයාගේ ඉලක්කය මොකද්ද කියලා මතක නැත්නම්. මතක තියාගන්න බෝධිසත්වයන් වහන්සේ හරි බුදු වුණේ ඒ අරමුණ තදින් හිතට ගත්ත නිසා.
ඒ අරමුණ නිතර මෙනෙහි කරපු නිසා. මොකක්ද අරමුණ? සුමේද තාපසතුමා ඉලක්කයක් හදාගත්තනි. අරමුණ මොකක්ද හදාගත්තු අරමුණ? බුද්ධෝහං බෝධයිස්සාමි, මම බුද්ධත්වයට පත්වෙමි, අනිත් අයද අවබෝධයට පත් කරවමි. මුත්තෝහං මෝචයේ පරේ, මම මිදෙමි, අනිත් අයද මුදවමි. තින්නෝහං තාරයිස්සාමි, මම එතරවෙමි, අනිත් අයද එතර කරවමි. හැමතිස්සෙම එතන තිබුණ කොටස් දෙකක්. මොකද්ද? ස්වාර්ථය සහ පරාර්ථය. ස්වාර්ථය සහ පරාර්ථය. මම අවබෝධයට පත්වෙමි, අනිත් අයද අවබෝධයට පත් කරවමි. මම මිදෙමි, අනිත් අයද මුදවමි. මම එතරවෙමි, අනිත් අයද එතර කරවමි. මා ඔබට යෝජනා කරනවා ඔබගේ ජීවිතයටත් ඒ උතුම් අරමුණක් තිබීම අවශ්‍යයි. එවැනිනේ මම සාර්ථක වෙලා අන් අයද සාර්ථකත්වයට, නැත්නම් අන් අයගේ සැනසීමද අන් අයගේ සතුටද මා උදා කරමි. ඒකදී ඔබ ඔබ ගැන හිතීම නරක දෙයක් නෙමෙයි. ඔබ ඔබ ගැන හිතන්න ඕන. මම යෝජනා කරනවා ඔබගේ අරමුණ කරා යද්දී ඔබ පළමු අවධානය යොමු කළ යුතු එකක් තමයි මේ රටේදී නම් ආරෝග්‍ය පරමාලාභ. මොකක්ද? කායික නිරෝගීතාවය පවත්වා ගැනීමනේ. ඔබ දැඩිව අවධානය යොමු කරන්න ඕන. මෙහෙට එන්න ඉතින් අපේ අවුරුදු 20 25 හොඳ හයිය හත්තිය තියෙන කොල්ලොනේ. දැන් මේ කාලේ මේ තියෙන ඇඟේ තියෙන හයියයි හිතේ තියෙන ගැම්මයිනේ, ඔය දෙක එක ඔබ ටිකක් එක්ස්ට්‍රීම් දේවල් කරන්න පුළුවන්. ටිකක් අන්තවලට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් කිව්වොත් එක දිගට පැය 18 පැය 20 එක දිගට වැඩ කරන්න ඔබ පුරුදු වෙන්න පුළුවන්. මම යෝජනා කරනවා ඔබ ඔබේ නිරෝගීකම වෙනුවෙන් එවැනි වෘත්තිකයක් නොවන්න. කියන්නේ රැකියාවේදී ඒ විදියට පැය 3-4ක් නිදාගෙන වැඩ කරන මිනිස්සෙක් වෙන්න එපා ඔබේ සාර්ථකත්වයට යන්න කියලා. ඒක අත්කලමතානුයෝගී ක්‍රමයෙන් බුදු වෙන්න හදන වගේ එකක්. අත්කලමතානුයෝගය පාවිච්චි කරලා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු වෙන්න උත්සාහ කරානේ. කන්නේ නැහැ, නිදාගන්නේ නැහැ, රළු විදියට ජීවත් වෙනවා, දරුණු වෘත සමාදන් වෙලා හිටියා, බුදු වුණේ නැහැ. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළානේ. අති දුෂ්කර ජීවිතයක් ගෙවුවා. බුදු වුණාද? නැහැ. අර අපේ ඔළුවට දාලා තියෙන වැරදි එකක්. මොකද්ද? 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට බුද්ධත්වයේ ලැබුවා කියලා. 6 අවුරුද්දක් කරපු දුෂ්කර ක්‍රියාව අත්හැරියට පස්සේ තමයි බුදු වුණේ ඈ. කොහොමද බුදු වුණේ? දුෂ්කර ක්‍රියා අත්හැරියට පස්සේ. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියාව කියන්නේ අන්තගාමී ප්‍රතිපදාවක්. අන්තගාමී ප්‍රතිපදාවකින් බුදු වෙන්නත් බෑ. අන්තගාමී ප්‍රතිපදාවකින් සැබෑ සාර්ථකත්වයක් ලෞකික ජීවිතේ ලබන්නත් බෑ. මොකද ඔය අවුරුදු 18 සහ 30 අතර කාලෙදී ඔය පැයට මේ දවසට පැය 15 20 25 නේද 27 සමහරට පැය 24 මනේ එක දිගට ඔහොම වැඩ කරන්න පුළුවන් වුණාට මතක තියාගන්න ඔබේ කයේ ලොකු පරිවර්තන වෙන්න පටන් ගෙන ඉවරයි. ඔබ අවුරුදු 5 ඉවර කරනකොට සමහර විට මග යන්න පණ නැති වෙන්න පුළුවන්. පහුගිය කාලේ මහා විහාරේ පැවැත්තුණා වෛද්‍ය සායනයක් නේ. සිය දෙනෙක්ගෙන්
දෙනෙකුට බ්ලඩ් ප්‍රෙෂර් නේ ඒකට සහභාගී වෙච්ච අය දන්නවා ඒ පිළිබඳව සංවිධානය කරපු කමිටි එකේ අය දන්නවා අපේ සායනාංශය ඇතුළු ඒ කියන්නේ තරුණයෝ 100 දෙනෙක් චෙක් කරාම 70 දෙනෙකුට ප්‍රෙෂර් වැඩි ඒ කියුවේ ඒගොල්ලෝ දරුණු රෝගී තත්වයකට අතවනමින් ඉන්නවද නැත් අතවනමින් ඉන්නවා මා ඔබට සිහි කරනවා සල්ලි ඕන සල්ලි වෙනුවෙන් තමයි කොරියාවට ආවේ ඒක ඇත්ත ඒක තමයි මේන් පර්පස් එක ඒ සල්ලි ලැබෙනකොට ඔබ ලෙඩෙක් නම් සල්ලි ගොඩක් ඔබගේ ගාව එකතු වෙනකොට ඔබ මග යන්න පණ නැති මිනිස්සෙක් නම් මතක තියාගන්න ඉතින් කොරියාව ඔබේ සාරයම ගන්නවා නේද ඒගොල්ලන්ට මොකක් කියන්න බෑ ඒගොල්ලෝ මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා එහෙම ඔබෙන් වැඩ ගන්නෙ නෑ නේද ඒගොල්ලෝ පොඩි නිකන් ඔබේ තණ්හාවට පොඩි කෝල් එකක් දෙනවා නේ ඔබේ ගාව තියනවා නොපිරෙන කුසගින්නකින් ඉන්න පුද්ගලයෙකුට වගේ මේ පිරෙන්නේ නැති කොච්චර ලැබුණත් ඇති කියලා හිතෙන්නේ නැති තණ්හාවක් තියෙන මිනිස්සෙකුට ඒගොල්ලෝ කියනවා කැමතිනම් ඕටි තිබේ කියලා අටුඩු කොරියාවේ වැරද්දද ඒක මා ඔබට යෝජනා කරන ආදරෙන් සහ මෛත්‍රියෙන් බොහොම මිත්‍රත්වයෙන් ඔබ ගැන හිතන්න ඔබ මේ රටෙන් ලංකාවට එන්න ඕනේ මොකක්ක් කරගන්න බැරි රෝගියෙක් විදියට නෙමෙයි ප්‍රාමාණික ධනයකුත් ප්‍රමාණවත් දැනුම සහ කුසලතා ප්‍රමාණිකුත් නේ ඇති කරගත්තු කෙනෙක් ලෙසයි ඔබ නැවත ඔබේ මව්බිමට එන්න ඕන එනිසාම ඔබට පළමුවෙන්ම යෝජනා කරනවා ඔබේ ශරීරයට කරුණාවන්ත වෙන්න ඔබේ ශරීරයට කරුණාවන්ත වෙන්න එනිසා ඒකට විවේකයක් ඕනි විවේකයක් ඕනේ විවේකය දෙන්න ඒ කාය විවේකය ඒ කයට දෙන්න ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්න විවේකය එක එක අඩුම පැය 6ක්වත් නිදාගන්න නේ 6ක් නිදාගත්තොත් මේ තව 10000ක් නැති වෙනවා කියලා නිකන් බය හිතෙනවා නම් 5ක් නිදාගන්න අඩුම නේද ආඳුර්ල නම් කියයි 6ක් අය නිදාගෙන හරියයි ඔබට යෝජනා කරනවා මේ කියන්නේ අඩුම ඔය හම්බ කරගන්න සල්ලි ටිකත් එක්ක තව අවුරුදු 40ක්වත් ඉන්න ක්‍රමයක් නේ රජෙක්ුණත් වැඩද්ද ලෙඩෙක් නම් කියලා කතාවක් තියෙනවා රටෙන්න එපා කික ප්‍රධානම දේ විවේකය ඕන විවේකේ අතහැරලා වැඩ කරන අය වෙන්න එපා විවේකේ කොටස් දෙකයි කාය විවේකෝ චිත්ත විවේකෝ काय विवेक चित्त विवेक चित्त विवेक मे वे आध्यात्मिक कटिवे काय विवेक अभी मशीन वगे वेडकरला दुवन दिवील नवत्ल काय विवेक मे वे भावना करमी बनहामी अभी साहित्य सौंदर्य मिंग अभी चित्त विवेक दिखमावश्य तव कथा कर काय विवेक प्रधान एक देख मैं कायट अहित कर देवल ए वाइंग पुलुअंतरंग वाल तिंतो मेह हरी डेंजरस में मेह टैपातुर बोने का मेह टैपातुर बोने का हरी आनतुर दायक है मटे मेरा टटे एन कोटे लपिच प्रधान उपदेश මේ ටැප් වතුර බොන්න එපා කියන්නේ. මොකද මේ ටැප් වතුර ඒවා මේ පිරිසිදු කරන ක්‍රමවේද ඇතුලේ මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුම මට්ටමේ තිබෙනවා කියලා මේ රටවැසියෝවත් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් අපි සල්ලි ගැන හිතුවොත් ඔන්නෝයි කමන්නේ මුකුත් වෙන්නේ නැහැ කියලා නේද? අර වතුර මේ බෝතල්
පැක් එකක් අරගන්නවත් වියදම් කරන්නේ නැති තත්ත්වෙට අපේ ලෝභය අපිට බලපෑම් කරයිද නැද්ද? බලපෑම් කර. ඒ බලපෑම ඊළඟට කොතනින් දෙන්නේ? වකුගඩු දිය වෙලා ගිහිල්ලා. මුත්‍රාගල් හැදිලා. මොකද හිතන්න ඕනනේ? මේ රටේ රෝහලකට ඇතුල් කර ගනිද්දී ඔබ දන්නවා නෑදෑයෙක් නැත්තන්නේ වගකිව යුත්තෙක් නැත්තං මේ රටේ රෝහලකට ඇතුල්වීම කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක සංකීර්ණ ප්‍රොසෙස් එකක්. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මොකටද? අපේ කය රෝගී වෙන්නේ නැති තත්ත්වයට අපි පවත්ව ගන්න. සමා ඉල්ලා සිටිනවා ඔබගේ සෞඛ්‍ය ගැන අවධානයක් යොමු කරන්න ඔබ ආර්ථිකය කළමනාකරණය කරන්න යති. ඔය සල්ලි හම්බ කරන මිනිස්සුන්ගේ ස්වභාවයන් කීපයක් තියෙනවා. සමහරු ඉන්නවා ඒගොල්ලෝ හම්බ කරනවා හම්බ කරලා කනව දෙන්නේ නැහැ නේ. එහෙම ඉන්නවනේ කනව බොනව දෙන්නේ නැහැ. සමහරෙවුන් ඉන්නවා දෙනව කන්නේ නැහැ. ඔක්කොටම ලොක්ක වගේ අත්ත දිගෑරලා දෙනවා. මිනිහා කන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ, ලස්සනට ඉන්නෙත් නැහැ. එහෙම අයත් ඉන්නවා. සමහරු අපරාධ කියන්න බෑ ඉන්නවා. උන් කන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. කර්ම ගෙවණේ උනේ අපුත්තක සිටුතුමාගේ ළමයි ටික ඒගොල්ලෝ. අපුත්තක සිටුතුමා කියලා සිටුතුමෙක් ඉඳලා තියෙනනේ බුදුරජාණන් වහන්සේගේ කාලේනේ. 80 කෝටියක් සල්ලි තිබිලා තියෙන මිනිහාට. පාවිච්චි කරලා තියෙන එන්න කබල් කරත්තයක්. කබල් කරත්තයක්. ඇඳලා තියෙන වැරහැලි. හරි වැරහැලි ඇඳලා තියෙන. ජීවිතේට කාටවත් බත් ඇටයක්වත් දීලා නැහැ. මිනිහා කාලා තියෙන්නේ කාඩි හොදි බතුයි කියලා මහරළු ආහාරයක්. අන්තිම ළමයි ඉඳලත් නැහැ. මැරලා ගිහිල්ලා. දවසක් කොසල් රජුරෝ වෙනද වෙලාව නැතුව ටිකක් පහු වෙලා එනවා පන්සලට. බුදුහාමුදුරුවෝ අහනවා මොකද රජතුමනි අද ප්‍රමාද? ආ ස්වාමිනී ඔබ වහන්සේ දන්නවද අර අපුත්තක සිටුතුමා? භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඔව් මන් දන්නවා එතුමා. එයා මැරුණානේ. ළමයි නෑනේ. 80 කෝටියක් ධනෙ තිබුණා ඔක්කොම භාණ්ඩාගාරයට ගියා. මං ඉතින් මේ උදේ ඉඳලා කරත්ත වලින් මිනිහගේ කහවණු ඇද්දා. ඇදලා රාජභාණ්ඩාගාරයට ඔක්කොම දාලා තමයි මම මෙයාගේ. අනේ සාමීනි 80 කෝටියක් තිබිලත් මේ මිනිහා කෑවේ නෑනේ. ඇන්දෙත් නෑනේ. හොඳ රතේක ගියෙත් නෑනේ. කාටවත් දුන්නෙත් නෑනේ. දැන් ඔක්කොම මට අයිති වුණා. එහෙම උනේ ඇයි කියලා ඇහුවා. ඒකට හේතුව නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතුමා මේ පසේ බුදුහාමුදුරු කෙනෙකුට දානි ටිකක් දෙන්න කියලා සතුටින් යොදෝලා පසේ බුදුහාමුදුරෝ දානේ පාත්‍රේ පුරවලා දානි ටික බෙදන් යනෝ දැකලා හිතලා අයියෝ අපරාදේ දුන්නි කියලා. ඉතින් දුන්නට ලැබුණට දීලා අසතුටු වෙච්ච නිසා යාට කණ්ඩවත් භුක්ති විඳින්න හිතිලා නැහැ කියලා. බණ පොතේ තියෙන එහෙම. මං කියන්නේ එහෙම අපුත්තක කෙනෙක් වෙන්නේ ඇයි මේ කොරියාවට ඇවිල්ලානේ? තමන්ගේ නිරෝගීකම වෙනුවෙන් තමන් හොඳ වතුර ටිකක් බොන්න, හොඳ කෑම ටිකක් කන්න වියදම් කරන්න ඕන. ජීවිතේ ඒවට වියදම් කරන්නේ නැතුව අපි මොකටද හම්බ කරන්නේ නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒකේන භෝගේ බුඤ්ජය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති. හම්බ කරන එයින් කොටසක් පරිභෝජනයට ගන්න ඕන. කොටස් දෙකක් ආයෝජන කරන්න. චතුත්තංච නිදාපෙය්‍ය හතරවෙනි කොටස සේවින්ස් නේ ඉතුරු කරන්න ඕන. නැතුව කන්නේ නැතුව ඉතුරු කිරිල්ල බුද්ධ ශාසනය උගන්වන්නේ. හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ගන්න. ඔගොල්ලෝ බලා ගන්න කියලා මම කියන්නේ ආදරයට කියන්නේ මේ. වෙන මේ කිසිම දෙයකට නෙමෙයි. බොහොම ආදරයට කරුණාවට කියන්නේ. මොකද අන්තිමට ඔගොල්ලෝ රටට සල්ලි හොයලා දුන්නට ඔබලාට ඔබ නැති වෙනවා නම් නේ ඇති ඵලයේ කුමක්ද? ඔබ විවිධ රෝගවලින් පීඩා විඳිනකොට හම්බ කරපු සල්ලි ටික ඉක්මනින්ම ඉවර වෙලා යයිද නැත්? ඉවර වෙලා යයි. සල්ලි ටික අතේ තියනකන් ඉඳපු අයත් ඉක්මනින්ම මගහැරලා යයි. එනිසා නිරෝගීකම බලන්න. ඊළඟට නිරෝගීකම නැති වෙන්න පුළුවන් මෙහෙදි ඇඩික්ට් වෙන දේවල් නේ.
කායික නීරෝගිකම ඔබට අහිමි වෙලා යන්න පුළුවන්. ඔබ මෙහිදී අධික ලෙස මොනවට පුරුදුනොත්? සිගරට් උරන්න සහ බොන්න පුරුදුනොත්. ඉතින් මම මේ කියන්නේ බොන්නේ නැතුවම ඉන්න කියලා පුළුවන්. බැරිම නම් අඩුම මේ මාසෙට දවසක් වගේ බොන්න. ඒකනේ බැරිම නම් අඩු කරන් පියවර පියවර අඩු කරගන්න. ඔය මේ මත් වතුරත් එක්ක ඇත්තටම තියෙන්නේ මේ මේ මෙන්ටලි ඇඩික්ට් වෙච්ච ඒවා තියෙනවා අපේ. අපේ මනසනේ ඕක තියෙන්නේ ගොඩක්. මනසේ තමයි තියෙන්නේ මේ මත් වතුරත් එක්ක තියෙන අබ්බැහිය. ෆිසිකලි ඇඩික්ට් වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ අර දීර්ඝ කාලයක් අඛණ්ඩව මේ අවුරුදු 15 20 බීපු අය ෆිසිකලි ඇඩික්ට් වෙනවා. කායිකවම අබ්බැහි වෙනවා. ඒගොල්ලෝ තමයි අර නැවැත්තුවම වෙවුලන්නේ. මං හිතනවා කොරියාවේ මට්ටම තාම නැතුව ඇති කියලා නේ. අවුරුදු 5ට ෆිසිකලි ඇඩික්ට් වෙන්න නම් මුං කට තියන් ගැලුම් ගණන් බීලා තියෙන්න ඕනේ නේ. මං හිතන්නේ එහෙම වෙලා ඇති කියලා කීයටවත් නේ. තාම මොලේ තියෙන කොල්ලෝ නී ඉන්නේ නේ. එහෙම වෙලා ඇති කියලා හිතන්නේ. නමුත් මෙන්ටලි ඇඩික්ෂන්ස් මේ මානසික අබ්බැහි කියන ඒවා මත් වතුරට අදාළව මේ වගේ ටිකක් බර වැඩ කරන රටවල් වල වැඩි. මම මේ කාලේ ඉන්නේ ජපානේ. ජපානෙත් ඔය ගති ටිකක් වැඩි තැන් තියෙනවා. හැම තැනකම නුනත් වැඩි තැම් සහ වැඩි ඒ අන්තයට ගියපු පුද්ගලයෝ මා දකිනවා. මං අපේ තරුණ මල්ලිලට මේ සොහොයුරන්ට මිත්‍රයින්ට මා ඉල්ලා සිටිනවා ඔබ මානසිකව තමයි මේකට අහු වෙලා ඉන්නේ. පුළුවන් නම් ගැලවෙන්න බලන්න. පුළුවන් නම් වීරිය කරා. වීරිය කරොත් ගැලවෙන්න බැරි නෑ. ඕන මොකද්ද? අවයානස්. අවධානය ඕන. මේ අබ්බැහි වලින් ගැලවෙන්න ඕන. අපි කරන දෙයට අපි අවධානය යොමු කරලා පූර්ණව ඒක තියෙන අරුබුදේ වටහා ගන්න එක. ඒක තියෙන අනර්ථේ වටහා ගන්න එක. ඒක තියෙන ආදීනවේ තේරුම් ගන්න එක. ඒවත් එක්ක ගෙතිලා තියෙන මිත්‍යාව තේරුම් ගන්න එක. අරක්කු එක්ක නම් තියෙන්නේ ලොකුම මිත්‍යාවක්. ඒක ඉතින් කියලා වැඩක් නැහැ. මේ මිත්‍යාවල් කොච්චරද කියනවා නම් දැන් සමහරු ඉන්න බොන්නේ ඇයි කියලා ඇහුවන් දුකටලු. දුකට බොනෝ. එහෙම එහෙම මිනිස්සුම මේ යාළුවෝ හම්බුනමුත් බොනවා. එතකොට බොන්නේ මොනවද? සතුටට ඈ සතුටට. එතකොට අම්මා මැරුණමත් බොනවා, යාළුවෝ හමු වුණාමත් බොනවා. අපි කිමුකෝ එකම අරක්කු බාගේ බිව්වේ කියලා. මගේ ප්‍රශ්නේ තමයි ඇයි ඒ ඒ එකම වර්ගයේ එකම ප්‍රමාණයක් බිව්වට පස්සේ එකම මිනිහා එක තැනකදී අඬන්නේ අනිත් තැනදී නටන්නේ ඇයි? දැන් අපි කියමුකෝ දුකට අරක්කු කාලක් ගැහුවම අඬනවානේ. සතුටට අරක්කු කාලක් ගැහුවම නටනවා. එතකොට අරක්කු වල ඒ දෙකම තියෙනවද නැහැ? ඇත්ත කතාව ඒක අපේ කෙමිකල් රියක්ෂන් එකේ වෙනසක්. මිනිස්යාගේ ලේ ධාතුවේ ඒවයි කරනවා. තියෙනවනේ ඒකේ රසායනික සංයුතිය වෙනස් වීමක්. මත් අතර පාවිච්චි කරාම හරි. හැබැයි ඉතුරු ටික නේද? මලගෙදරදී අඬන්න පුරුදු කරන එක ඒක ඇවිල්ලා අපිට ඔළුවට දීපු එකනේ. ඔළුවට දීපු එක. මඟුල් ගෙදරදී නටන්න පුරුදු කරන එක ඔළුවට දීපු එක. මහන්සියට නේ, මහන්සිය ඇරෙනවා කියන. දැන් මුල් කාලේ නම් ඔය ඇත්තන්ට අත්දැකීම් ඇති. මට සමහරු බීපු අය කියලා තිනු අනේ ආන්තර තියෙන මුල් කාලේ නම් මේ මහන්සියට දෙකක් දාගත්තම ඔහි වැටිලා නිඳ යනවා එළි වෙනකම්. හැබැයි යාළම කියලා තියෙනවා අපේ ආන්දුරනේ, පහුවෙන්න පහුවෙන්න දෙක මදි. හතරක් දැම්මත් නිඳ යන්නේ නැහැනේ. ඊට පස්සේ ඊට පහුවෙන්දට ඔළුව කෙලින් තියාගෙන වැඩ කරගන්න බෑනේ. මොකද්ද වෙන්නේ? ඔබ කෙටි කාලීන
මෝහණයකට පත්කිරීමක් ඇරුණුකොට මත්වතුරවලින් ඔබේ කායික විඩාව දුරුකිරීමක් හෝ ඔබට සතුට ප්‍රදානය කිරීමක් හෝ ඔබගේ දුක සමහන් කිරීමක් හෝ ඇත්තටම වෙන්නේ නැහැ. මගේ අදහස් නෙමෙයි. මේවා සම්බන්ධව ගොඩාක් රිසර්ච් කරලා තියෙනවනේ ලෝකේ. මේ තියෙන්නේ මානසිකව අපිව උත්තේජනය කරලා තියෙනවා. උත්තේජනයක්. ඒවට දින්නාලුවෝ ක්‍රීඩකයෝ දැන් නම් ගොඩක් අඩුයිනේ. ඉස්සර එහෙම බලන්න එපා නේද? මාලනී ගාමිණී නේද? පැරණි ෆිල්ම් වල. ඉතින් මාලනී තරහ වෙච්ච ගමන් ගාමිණී බොනෝ වෙන්නා. ගාමිණී සිගරට් එකක් පත්තු කරන් පොල් ගහට හේතු වෙලා සරම කැහැපට ගහගෙන දුඟුලි උඩට යවනකොට මාලනී කැරකි කැරකි එනවා එතෙන්ට. ඒ කියන්නේ කෙල්ල යාළු කරගන්නත් සිගරට් දාලා ගියාමත් සිගරට්. ටොබැකෝ එකේ පුදුම ගේමක් දුන්නා ලංකාවට ඒ කාලේ. මුල් කාලේ ඈ. ගොඩාක් නළුවෝ සහ නිළියෝ ඒගොල්ලෝ දන්න හෝ නොදැන හෝ ලංකාවේ අපේ ඔළුවට ගොඩක් සංකල්ප දැම්මා. ගොඩක් ඒවා දැම්මා. තව කාලයක් මේවට පාවිච්චි කළේ හමුදාව. හමුදාව සිගරට් කම්පැනිව මාර දක්ෂයි ඒ කාලේ. මේ මං කියන්නේ හරියටම කිව්වොත් 98 99 වගේ අවුරුදු වෙනකම්ම හමුදාවේ ඉන්න අයියාව මල්ලි ගමට එනකන් කොල්ල කොච්චර ආසාවෙන් බලන් ඉන්නවද මතකද ලංකාවේ නේ නිවාඩු වෙනකන් හමුදාවේ ඉන්න කියලා යාළුවා එනකන් ඇයි මිනිහා සිගරට් බණ්ඩල් පහක් හයක් අරන් එනවා මොකද මිනිහට මාසිකව දෙනවා බණ්ඩල් ගාණක් නිවාඩු යනකොට අරන් ගිහලා ගමේ උන්ට බෙදන්න හමුදාව යූස් කරේ ඒකට දැන් හමුදාවේ තියෙන වීරයාගේ අතින්නේ මේක හම්බෙන්නේ මතක තියාගන්න අපේ ඔළුවලට ගොඩක් ඒවා දාලා තියෙනවා මෙහෙදි මතක තියාගන්න ඔබ මෙහෙට එනකොට ඔබට ලං වෙන බොහෝ දෙනෙක් ඉස්සෙල්ලාම ඔබට බොහොම ආදරෙන් නේද අඳුන්නලා දෙන්න පුළුවන් දේවල් තමයි පුළුවන් තරම් බොන්න කියලා මම යෝජනා කරනවා පුළුවන් තරම් නොබී බැරිම නම් ඉතින් මන් දන්නේ ඒත් මගේ යෝජනාව තමයි පුළුවන් තරම් නොබී ඉන්න. නොබී හිටියොත් එක සල්ලි ඉතුරු වෙයි. දෙක නිරෝගීකම ඉතුරු වෙයි. තුන ඔබට සිහිය විකෘති වෙන එකක් නැහැ. හතර ඔබ අනාරක්ෂිත වෙන එකක් නැහැ. පහ ඔබේ දේවල් අනාරක්ෂිත වෙන එකක් නැහැ. ගොඩක් බෙනිෆිට් ලැබෙයි බොන එක අඩු කරන තරමට. ඒ ආනිසංස නිතර හිතා නිතර හිතා එකෙන් කියන්නේ යාළුවෝ ඇසුරු කරන්න එපා කියලා. මං තවාලෙත් සාකච්ඡාවේදී කිව්වේ නොබිත් නටන්න පුළුවන්. නොබිත් සින්දු කියන්න පුළුවන්. නොබිත් කොල්ලොත් එක්ක එන්ජොයි කරන්න පුළුවන්. එහෙම බෑයි කියලා එකක් තියෙන විදියක් නැහැ. නමුත් ඔබ ඇඩික්ට් වුණොත් ඔබ දන්නේම නැතුව මේ කායික විඩාවත් එක්ක ඔබ පමන නොදැනම සීමාවක් නැතුව මැබ්බැහි වෙවි ගියොත් ගියොත් දිගටම ඔබ දරුණු කායික රෝගවලින් අන්තිමට මේ liver එක නේද අක්මාව වගේ පෙනහළු සම්පූර්ණ හානි වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න මොකද අද ඔබගේ අතට බෝතලයක් ලං කරන අය ඔබ ලෙඩ වුණාම ඔබත් එක්ක නේ අනිත් එක කරන බහුබූත විකාර වැඩ බීලානේ තමන්ගෙත් එක්කම ඉන්නේ උන්ව කොච්චර පිහි වලින් කපනවා මේ කොරියාවේ අපිට නිවුස් වල ආන්න ලැබෙනවද නේ පිහියෙන් අයිනවා ගහනවා කුඩු කරනවා කොච්චර තමන්ගෙම එකට ඉඳපු යාළුවන්ට අන්තිමටම බැලුවට පස්සේ ඇයි අපි රණ්ඩු උනේ කියලා බැලුවට පස්සේ රණ්ඩු මොකට උනාද කියලා අපි දන්නෙත් නැති තරන්නේ හැබැයි කපාගෙන ඉවරයි ඕකට ප්‍රධානම හේතුවක් වෙනවා ඔය தත්වෙට මේ අපේ තියෙන ප්‍රාදේශීය වාදනේ ලංකාවේ මිනිස්සු අපරාධ කියන්න බෑ කොහේ ගියත් හොයාගන්නව තමන්ගේ පළාතේද කියලානේ මාතර නම් මාතර නුවර නම් නුවර
මං කියන්නේ අපේ රටේ උන් බෙදිලා ඉන්න ඉඳිල්ලේ හැටියට අපේ රට ඔහොම තියෙනවා ඇති කියලා. කුල විදියට බෙදිලා නේ. පන්සලුත් නිකාය විදියටත් බෙදිලා නේ. ඊළඟට ගත්තහම පළාත් විදියටත් බෙදිලා ප්‍රදේශ විදියටත් බෙදිලා නේ. කාස්ට් විදියටත් බෙදිලා ක්ලාස් විදියටත් බෙදිලා නේ. අපි තරම් බෙදිච්ච ජාතියක් මං හිතන්නේ මේ ලෝකේ තව ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ. එච්චරටම බෙදිලා ගිහිල්ලා හොයා ගන්නෙම කොහේ ගියත් අපේද අපේද අන්තිමට තමන්ගේ නොවෙන කෙනෙක් වැඩපළට ආවා තමන්ගේ පළාතේ නෙවෙයි නම් කට්ට ගහලා වද දීලා පන්නන තැනට වැඩ කරන අයත් ඉන්නවද නැත්ද ඉන්න කවදාවත් එහෙම කරන්න එපා ඒ එහෙම කරොත් කෙනෙක් ඒ කරන්නේ තමන්ගේම පළන්තිය මිනිහෙකුටනේ මේ කොරියාවට ආවේ සැප හොයාගෙනදනේ නෑනේ මේ ඔබේම පැලන්තිය විභාගෙ ලියලා වෙබ් එකේ අනේ මාව තෝරගෙනද කී කී හීන දැක දැක ඉඳලා සමහර වෙලාවට දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා නේද පෝස්ටර්වල දුක් විඳලා මේ රටට ඇවිල්ලා ප්‍රාදේශීය වාද මත අපි එකිනෙකාව පිළිකුල් කරනව නම් අයින් කරනව නම් කොන් කරනව නම් අසමගි වෙනව නම් අපි කොච්චර නොදියුණුදනේ මං ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබේ කාමරයට එන ඔබේ කම්පැනියට එන කිසිම යාළුවෙකුගේ පළාත බලලා එයාට කරන දේ තීරණය කරන්න එපා කුලේ බලලා එයාගේ සමාජ මට්ටම බලලා ඔබ එයාව කොන් කිරීම වෙන් කිරීම වගේ දේවල් කවදාවත් ජීවිතේ කරන්න එපා මෙතෙන්ට ආපු කවුරුත් එකම පැලැන්තියක මිනිස්සුද නැද්ද කොළඹ හතේ කවුරුක්වත් මේ කොරියාව ඉන්නවද නැහනේ කවුරුත් නැහැ මේ ඉන්නේ ගම් වලින් ආපු අහිංසක අම්මා තාත්තගේ ළමයිනේ අපි මේකේ ඇවිල්ලත් නේද මියුසිකල් ෂෝ එකක් ඉවර වෙනකොට හරි මොකක් හරි ඉවර වෙනකොට පොඩි පාටියක් ඉවර වෙනකොට පලාත්මත ඔලු පලා ගන්නව නම් අපි ගැන කවර කතාදනේ අනික් ජාතින් අපිට කොහොම hina වේදනේ එහෙම එපා අපි හැම තිස්සෙම මේ අපේම සමාජ කෙනෙක් නේද මම වගේම දුක් විඳගෙන කයක් හරි හොයා ගන්න ආපු කෙනෙක් නේද එහෙම ආදරෙන් කරුණාවෙන් බලාගමු ඒ සාමූහිකකම ඒකමුතුකම තියාගමු කවදාවත් ඔබගේ ඔබ ඔබ බොනවා වෙන්න පුළුවන් ඔබ ඔබ ඇඩික්ට් වෙලා ඉන්නව වෙන්න පුළුවන් ගැලවෙන්න අමාරුයි කියලා ඔබ හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන් ඒත් මං ඉල්ලා සිටිනවා තව කෙනෙකුට පොළඹවන්න එපා නොබී ඉන්න කෙනා කොන් කරන්න එපා කවදාකවත් කොන් කරන්න එපා ඒක හරි පවක් ඒක හොඳ නෑ නොබී ඔබත් එක්ක යාළුකම් කරනව නම් කවුරු හරි එයාව ආදරෙන් තියාගන්න එයාව ඔබ යාළුවෙක් කරගන්න ඔයා හරි මේකෙන් ගැලවිලා ඉන්න එක හොඳයි කියලා අවංකව කියන්න මොකද බොන මිනිස්සු ගොඩක් නේද ඔය ඒව බොන්නේ රහටම නෙවෙයිනේ නේද එන්න අමාරුවෙන් බොන බව පේනවා බීලා කට හදන විදිය දිහා බැලුවා වාගන්නේ අපි නේද අපි මොකක් හරි රාහා හොඳ එකක් බිව්වම නම් නේද පුදුම වෙනස්නේ අපේ කට කටේ හැටි නේද මම බොනේ උන් දැකලා තියෙන උන් බිව්වන් කට ඇඹුල් වෙන හැටි නේද උපමා කියන්න බෑ ඒවට මම යෝජනා කරන ඒ අමාරුවේ කවුරුත් අපි නොදායිමුනේ පුළුවන් තරම් එහෙම නැති කෙනාට උදව් කරමු එහෙම නැති කෙනාට උදව් කරන ගමන් මං ඉල්ලා සිටිනවා පුළුවන් නම් මාසෙකට එක සැරයක් කරගන්න බැරිම නම් අඩුම එක සති දෙකකට සැරයක් කරගන්න අඩු කරගන්න අඩු කරගන්න විනාශ වෙන්න එපා ළමයි ඔගොල්ලෝ ගොඩක් වටිනවා ඒකයි මං කිව්වේ ඔගොල්ලෝ ගොඩක් වටිනවා ඔගොල්ලෝ ඔගොල්ලන්ට ආදරය කරන්න ආදරය කරන්න මට හමු වෙනවා මගේ ගමට ගියාම සමහරලාට මගේ පාසල් මිත්‍රයෝ සමහරලාට හම්බ වෙනවා මට දුක ඒගොල්ලෝ දිහා බැලුවා සමහරුන්ගේ මූණ බැලුවාන් අවුරුදු 55ක විතර පෙනුමු හරි පව් මාත් එක්කට ඉස්කෝලේ ගියපු අය අපි එකට සෙල්ලම් කරපු අය පව් ඒගොල්ලෝ දැක්කා ඇදිලා ගිහිල්ලා එයයි ඇඩික්ට්ලානේ මත් වතුර වලට ඇඩික්ට් වුනාම මිනිහෙක් විනාශ වෙනවා මතක තියාගන්න ඔය මත්ද්‍රව්‍ය දුම් කොළවල තියෙන විෂ කොච්චරද කියනවනම්
කෙස්කහේ ඉඳලා නියපොත්ත දක්වා හැම කොටසකටම හානි කරනවා. හැම කොටසකටම. පරිස්සම් වෙන්න. ඔගොල්ලෝ කාට ආදරේ නොකරත් කමන්නේ. තමන්ට ආදරේ කරන්න. මම මට ආදරේ නිසා මම මාව බලා ගන්නවා. කිසිම විසක් මගේ ඇඟට ඇතුල් වෙන්න මම දැනුවත්ව ඉඩ දෙන්නේ නැහැ. මට ආදරේ මං. මට ආදරේ නොකර මං කොහොමද අනිත්‍යයට ආදරේ වෙන්නේ? මම මට ගරු නොකර මං කොහොමද අනිතයට ගරු කරන්නේ හිතා ඒ නිරෝගීකම වෙනුවෙන් ඔය ටික ආරෝග්‍ය පරමාලාභ ඒක ප්‍රධාන ඊළඟට සන්තුට්ටි පරමන් දනං සතුට තියාගන්න සතුට සතුට කියන උතුම් ධනය රැස් කරගන්න සතුටින් ඉන්න බලන්න සතුට මතක තියාගන්න ඒක තීරණය වෙන්නේ අපි වටා ගොඩ ගැහිලා තියෙන දේවල් එක්කම නෙමෙයි අත අපි දේවල් සම්බන්ධව හිතන විදිය අනුව තමයි අපිට සතුට වර්ධනය කරගන්න පුළුවන් ඒ නිසා ඔබ හැම තිස්සෙම තමන්ට තියෙන දේවල් ගැන සතුට වෙන්න තමන්ට තියෙන දේවල් ගැන සතුට වෙන්න දැන් ඔබට සතුටු වෙන්න පුළන්නේ නේ මේ රටට එන්න ලැබුණා මේ රටට එන්න පෝලිමේ කොච්චර බලන් ඉන්නවද ලංකාවෙන් පැනලා යන්න කොච්චර අය බලන් ඉන්නවද නේ ඔබ සතුටු වෙන්න ඔබට එන්න ලැබුණා ඉතා සුළු පිරිසකට නේ එන්න ලැබේ ඔබට එන්න ලැබුණා සතුටු වෙන්න ඔබට අවස්ථාව දුන්නේ කවුද මේ කොරියානු රජය මේ කොරියානු කම්පැනි නේ ඔබ ඔබට ලැබිච්ච අවස්ථාව ගැන සතුටු වෙනවා නම් මම ඔබට යෝජනා කරනවා කොරියාවට ස්තුතිවන්ත වෙන්න. කොරියානු කම්පැනියට ඔබට වීසා එක දීපු ස්තුතිවන්ත වෙන්න. මම ඉල්ලා සිටිනවා අඩුම අඩුම ඔබට වීසා එක දීලා ගෙනාපු මිනිහා වෙනුවෙන් අවුරුදු එකමාරක්වත් වැඩ කරන්න. අඩු මේ කම්පැනි චේන්ජ් කරන්න පුළුවන් නේ හියුමන් රයිට්ස් තියෙන නිසා ඒ අවස්ථාව මේගොල්ලෝ දෙනවා මේ પાස්පෝර්ට් එක උදුර ගන්න නැහැ ඔබ රටට ඇතුල් වෙනකොට නේ මැද පෙරදිගදී අත්විඳින දේවල් ඔබ අත්විඳින්නේ නැහැ එතකොට ඔබ ඔබට ලැබුණු අවස්ථාව ගැන ඔබ සතුටු වෙනවා නම් මම ඉල්ලා සිටිනවා ඔබ ස්තුතිවන්ත වෙන්න කෘතඥ වෙන්න ග්‍රැටිටියුඩ් කියන එකනේ ඔබට රස්සාව දීපු මිනිහා ගැන තියෙනවා අමාරු තමයි නේ අමාරුයි මේ ඉතින් ලංකාවේ හිටන් එන රස්සා නෙවෙයි මේදි කරන්න වෙන්නේ නේ පුදුම දුක් විඳින්න රාත් වෙන යකඩ කම්පැනි වල නේ සමහර වෙලාවට මේ මාළු නේ සීත කරපු මාළු සුද්ධ කරන කපන ගබඩා වල ගොඩාක් දුක් විඳින්න නැත්ත ඒත් මතක තියාගන්න ඔබව මේ රටට ගෙනාවේ ලොකු විශ්වාසකින් නේ ලොකු විශ්වාසකින් ඒ ඔබ විශ්වාස කරලා ඔබ ගෙනාපු කෙනා අමාරු දාන්න එපා. අඩුම අවුරුදු එකමාරක් වැඩ කරලා ස්තුති කළා මට මෙතනින් යන්න බෑ කියලා කියන්නේ කොහොමද දෙයක්? දන්නවද මේ ගෑනු ළමයින්ට වීසා අඩුවෙන් හම්බෙන්නේ නැහැ කියලා? ප්‍රධාන හේතුව තමයි ආපු ගමම්ම කොල්ලා ඉන්න කම්පැනියට මාරු වෙනවා අර කම්පැනියට පොල්ල තියලා. एक दारुणु प्रतिपल है एक एक मे गोलो स्टडी करना ने स्टडी कल होया करना हेतु ऐ ऐ अंतिम वेन्ने गहनु लमुंट मेरा टे अवस्था वेगें अडुवेमिंग 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 यान मातक दिया का ओप्प वाके म मेरा टक टेबिल ला वाहने अग्गण नहीं न दकिन इडं कहल अग्गण नहीं न दकिन गेहदा अग्गण नहीं न दकिन අයට ඔබ අද හැසිරෙන විදි අනුව අවස්ථාව නැති වෙන්න පුළුවන් ඒකයි මම ඔබට කිය ඔබ ගැන සතුටු වෙන්න ඉස්සෙල්ලා ඔබට මේ අවස්ථාව ලැබුණු එක ගැන සතුටු වුණොත් ඔබ මේ රටට අබමල් රේණුවක හානියක් කරන එක නැහැ ඔබට වීසා එක දීපු අයට අකෘතඥ වෙන එක නැහැ තව කෙනෙකුට ලැබෙන අවස්ථාව අහිමි නොවෙන්න ඔබ වීරවන්ත වෙන්න ඔබ කැප වෙන්න විශ්වාසනීයව වැඩ කරන්න
තමන්ට බත් කටක් කර දීපු මිනිහට කලගුණ සලකන්න ඕනනේ. ජීවිතේට ලංකාවේ හිටියානම් ඔබ එක මාසයකට ලක්ෂ පහක් ගන්නෙ නෑ නෑමයි. නේද? නෑමයි. මේ රට විතරමයි මේ අවස්ථාව ඔබට දුන්නේ. සලකන්න ඕනද නැද්ද? සලකන්න ඕන. සලකන්න ඕන මේ රටට. මේ රටට ගරු කරන්න ඕනනේ. මේ රටට එන්න තව හීන දකින මිනිහෙකුට එන්න ඉඩ තියලා ඔබ රස්සාව කරලා යන්න ඕන. නෛතිකව යුක්ති අසාධාරණ තියෙනවා නම් ඒවට නෛතික උත්තර හොයාගන්න පුළුවන් නේ. වැරදි කරන්න හොඳ නැහැ. ඒකයි මම ලද දෙයින් සතුට වෙන්නේ කියන්නේ. තමන්ට ලැබිච්ච දේවල් ගැන සතුටු නැති මිනිස්සු තමයි හැම තිස්සෙම ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ නේ. ඊර්ෂ්‍යාවෙන්. හරි ඊර්ෂ්‍යයි. තමන්ගේ ආගම ධර්මයට හෙන ගැහුවත් කටාරින්නේ නැති අය තමන්ගේ යාළුවට එක මේ මේ වොන් 10000ක් වැඩි වෙලා තියෙනව දැක්කොත් ගිහිල්ලා බොස්කින් අහනවා අරයට වැඩි උනේ කොහොමද මෙයා මට අඩු වෙලා. එහෙම වෙන්න හොඳ නැහැ. එහෙම වෙන්න හොඳ නැහැ නේ. අපි කවදාවත් අනුන්ට ලැබෙන දේට හූල්ලන්න හොඳ නැහැ. ඉරිසියාව කියන්නේ දරුණු විසක්. දරුණු විසක්. ඒ විස පානය කරන්න එපා. ලද දෙයින් සතුටු අයගේ තියෙන විශිෂ්ට ගුණේ තමයි කාටවත් ඉරිසියා කරන්නේ. කාටවත් ඉරිසියා කරන්නේ. ඇයි මට තියෙන දේවල් ගැන මම සතුටුයි. මට රස්සාවක් තියෙනවා. මම සල්ලි හම්බ කරනවා. මං හොඳ ජීවිතයක් ගෙවනවා. ලංකාවේ මට මේ ජීවිතේ ලැබුණේ නැහැ. සතුටු නම් ඔබ ඔබත් එක්ක ඉන්න යාළුවෙකුට කවදාවත් එහෙම නරකක් කරන්න එපා. තමන්ට බිරිඳක් ඉන්නවා නම් ලංකාවේ නේද? ඇය ඇය එක්ක ජීවත් වීම සතුට කරගන්න. නේද? තමන්ට මෙහෙ හො බිරිඳ ඉන්නවා නම් එයා එක්ක ජීවත් වෙන්න. නැත්නම් ඔබට ලංකාවේ ඔබ පෙම්වතියක් තෝරගෙන නම් ආවේ නේද? එයා එක්ක සතුටින් ඉන්න. එයාට කතා කරන්න වෙලාවල් හදාගන්න. හොයා බලන්න වෙලාවල් හදාගන්න. මම ඉල්ලා සිටිනවා මෙහෙ ඉන්න විදේශීය කාන්තාවන්ට ඇබ්බැහි වෙන්න එපා කියලා. බොහොම අනතිමානී ඉල්ලීමක්. ඇබ්බැහි වෙන්න එපා. මොකද ඒ කාන්තාව ඔබ ගාව ඉන්නේ ඔබේ ගාව සල්ලි තියනකන් විතරක් බව මතක තියාගන්න. ඔබ නාස්ති වෙන්න එපා. ඔබ නාස්ති වෙන්න එපා. ඔබ විනාශ වෙන්න එපා නේ. මොකද අන්තිමට ඔබ නැත්තටම නැති වුණාට පස්සේ අතහැරලත් යනකොට ඉතින් ඊළඟට එනවා අපේ අර සිංහල ගැම්මනේ මරණවෝකි කියලානේ. ඉවරයි නේ ඉතින් ඊට පස්සේ. ඊට පස්සේ ඒකි මරන්න බැරි නම් ඊළඟට යාළු වෙච්ච එක මරන්න යනවා. අනිත් එක ඉතින් මේ පිට රටවල් වල ගෑනු වෙනුවෙන් අපේ එවුන් පාරවල් වල ගහ ගන්නවා කිව්වන් රෙද්දක් ඇඳන් යන්න පුළුවන්ද කියන්නකො. ලැජ්ජයිනේ. එහෙම වෙන්න එපා. ක්වලිටියක් තියෙන මිනිහෙක් ලෙස ජීවත් වෙන්න. නේද? එහෙම වෙන්න එපා. ක්වලිටියක් ඇතුව ජීවත් වෙන්න. තමන්ට ආදරය කරනවා නම් කවුරු හරි කෙනෙක් එයාගේ විශ්වාස රකින්න. එයා වෙනුවෙන් වෙලාව වෙන් කරන්නනේ. කැප වෙන්න. තමන්ට ඉන්න අය ගැන තමන්ට තියෙන දේවල් ගැන සතුටු නම් අපි ද්‍රෝහියෝ වෙන්නේ. මිනිහෙකුට ද්‍රෝහි වෙන්න, මිනිහෙකුට අකෘතඥ වෙන්න, මිනිහෙකුට දුෂ්ට වෙන්න හයිය ලැබෙන්නේ කොතනින්ද? තමන්ට තියෙන දේවල් ගැන අතෘප්තිමත් වෙනකොට, අසතුටින් ඉන්නකොට. අයිල්ලා සිටිනවා යත්තාලාභ සන්තුට්ටි. නැත්තම් සන්තුට්ටි පරමං ධනං. ආර්ථික ධනය වගේම සතුට කියන පරම ධනයත් ඔබ සම්පාදනය කරගන්න. අනිත් අයගේ වටනම් සසඳන්න යන්න එපා. සසඳුවොත් ලෝක අමාරුවේ වැටෙනවානේ. දැන් ලංකාවේ හරියට තියෙන බාගෙට හදපු කොරියන් ගෙවල්. ඒ කියන්නේ මේන් ඉතින් පටන් ගන්නවා තටි ගෙවල්. මේ ඉතින් මුලින් හම් වෙනකොට නේද? හිතෙනවා ෆවුන්ඩේෂන් එක දානවා ගමේම නැති ගයක් හදන්න. දන්නේම නැතුව අවුරුදු පහ ඉවරයි. යන්න වෙලා නේ. රීඑන්ට්‍රි එකක් ගහගන්න බැරි වුණොත් ඉවරටම ඉවරයි.
අන්තිමට අර තඩිගේ තින්ත ටිකක් අග්ගා ගන්න බෑ. පමණ දැනගන්න. මට මේ ඉන්කම් එක මෙහෙමම එනවද නේ? හැදිච්ච ගොඩ ගියපු එවුම් මට හම්බෙනවා හරියට මොලේ පාවිච්චි කරලා වැඩ කරන. අවුරුදු 10යි වීසා 2යි හෝ 1මාරයි ඒ කියන්නේ අවුරුදු 7යි 8යි හරියටම ජීවිතේ කොට දාගත්තු අය මට හම්බෙනවා. හැබැයි ගොඩක් අය හම්බෙනවා යෝධ දේවල් වලට මුල පුරලා උන්හිටි තැන් නැති වෙලා ඉන්න. එහෙම වෙන්න එපා. මුත්තට කලමනාකරණය කරගන්න. නාස්තිකාරයෙක් වෙන්නවා. ඒ අතරතුරේ තමන්ගේ යුතුකනුත් තියෙනවනේ නේ. අම්මා තාත්තටත් යුතුකම් ඉෂ්ට කෙරෙන්න ඕන. නේද? දරුවෝ ඉන්නව නම් බඳලා නම් ඒ පවුලේ අය බලා ගන්න ඕන. නෑ දෑයොන්ටත් ඉතින් පුළුවන් විදියට නේ. පුළුවන් විදියට ඉෂ්ට කරන්න ඕන. අම්මලා තාත්තලාත් ඉතින් මේ බණ අහන නිසා මම මේ කියන්නේ. ළමයාට කොරියාවේ ඉන්න පුතාට කතා කරලා හැමදාම සල්ලි ගැන විතරක් අහන්න එපා. සමහර දෙමව්පියොත් එහෙම ඉන්නෝනේ උන්දරලට කෝල් එක මතක් වෙන්නේ සල්ලි වැටුන්නේ නැති වුණාම. ඉන්නවනේ. කැතයි නේ ඒක. තමන්ගේ පුතාගෙන් උඹ කෑවද දරුවෝ කියලා අහන්නේ නැතුව. උඹ ලෙඩක් දුකක් නැතුව ඉන්නවද කියලා අහන්නේ නැතුවනේ. සල්ලි ටික විතරක් ගැන අහන අම්මෙක් උනොත් තාත්තෙක් උනොත් කොච්චර අසෝබනදනේ. එහෙම බිරිඳක් වුණොත් එතකොට මෙහි ඒ ඇතිවෙන පීඩාවත් එක්ක මෙහි අනවශ්‍ය දේවල් වලට යන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. මම යෝජනා කරනවා රටේ පාලකයින්ටත් කොරියාවේ ඉන්න ළමෙක් දිහා සල්ලි ගොඩක් ලෙස දකින්නත් එපා. gedara ඉන්න දෙමව්පියන්ට බිරිඳෑවරුන්ට ලංකාවේ ඉන්න ඒ අයට කොරියාවේ ඉන්න කොල්ලෙක් කියන්නේ 5000 කොලයක් වගේ දකින්න පටන් ගන්න එපා. මුදල් නෝට්ටු ටිකක් විදියට මිනිස්සෙක් දිහා බලන්න එපා. ඒ අයට තියෙනවා තනිකම. වේදනාව, විරහව නේ. දුක, මහන්සිය. මම මේ බණ අහන ලංකාවේ අම්මලට, තාත්තලට, මේ කොරියාවේ ඉන්න දරුවන්ගේ නෑදෑයින්ට ඉල්ලා සිටිනවා. ඉස්සෙල්ලා ඔබ කොරියාවේ ඉන්න ඔබේ කෙනාට දෙන්න ඕන ආදරය. ඔබ යාගේ සල්ලි වලට ඇබ්බැහි වෙන්න එපා. ඔබ යාව හැමතිස්සෙම යූස් කරන එක, පාවිච්චි කරන එක, හැම වැඩේටම සල්ලි இல்ல இல்ல හැමදාම නැති බණේ කියන එක එතෙන්ට වැටෙන්න එපා කියලා මා දෙමෝපියන්ගෙන් ඉල්ලනවා. අන්තිමට වෙන්නේ ඒ අතෘප්තිය පිට වෙන්නේ වැරදි දේවල් වලට ඇබ්බැහි වුණා. අපි දෙමෝපියොත් ඉගෙන ගන්න ඕන. ඕක මේ මෙහෙට විතරක් අදාළ එකක් නෙවෙයි. ඒ ලෝක රටවල් වලට ගියපු අය මේ සල්ලි ගස් වලින් කඩනවා කියලා තමයි ලංකාවේ ආයි හිටන්නේ. මේ ගස් තියනවා ඒ ගස් වලින් යන ගමන් කඩලා මළු වලට සල්ලි දාන්න යනවා කියලා. මේ සීත කාලේ අමු හීතලේ විඳින දුකනේ. රස්නේ කාලෙට ඇඟ රිදෙන රස්නයක් තියෙන්නේ නේ. විඳින දුක් එකක් අඩුම අහන්නේ කියන්නකෝ. මහන්සිද කියලා අහන්නේ. 5000ක් වැඩිපුර දැම්මට ස්තුතියි කියන්නේ අඩු වුණොත් මේ සැරේ 5000ක් අඩුුනි කියලා කෝල් එක දෙනේ උන් ඉන්නේ. හරි කැතයි නේ. හරිම කැතයි. මට හිතා ගන්න බෑ මං සමහර වෙලාවට හිතනවා අපේ උන් මිනිස්සුද කියලා. කියන්නේ සල්ලිත් එක්ක මිනිස්සු මිනිස්සුත් එක්ක වැඩ කරන හැටි දැක්කම මට පුදුමයි අත පුදුමයි. සම මහා පිළිකුලක් යන. ඇයි එහෙම කියන්නේ? සල්ලි විතරද මිනිහෙක් කියන්නේ? ඊට එහා මිනිහෙක්ගේ වේදනාවල් ගැන හිතන්නේ නැද්ද? මිනිහෙක්ගේ හැඟීම් ගැන අපිට ඕනි නැද්ද? අපි එච්චර කොහොමද යන්ත්‍ර උනේ? අපි එච්චර කොහොමද සත්තු උනේ නේ? පුදුම හිතෙනවා. ඒක මතක් කරන්නේ මේ ලංකාවේ ආන් ඉන්න අම්මා තාත්තා. කරුණා කරලා තමන්ගේ ළමයා ගැන හොයලා බලන්න කියලා. පුතාලටත් මං ඉල්ලා සිටිනවා අම්මා තාත්තට කෝල් එක දෙන්න. සොයන්න බලන්න. කතා කරන්න. ඒව අවශ්‍යයි. ඒව කළ යුතු දේවල්. ඒ යුතුකම් නේ. ඊළඟට විශේෂයෙන්ම හැම තිස්සෙම අපි අතර තියාගන්න ඕනේ මොකද්ද? විශ්වාසා පරමාඥා
සමගියනේ විශ්වාසය තියාගන්න ඕන අපි අත. එකිනෙක අතර අපි විශ්වාසය රැකෙන විදියට වැඩ කරන්න ඕන. විශ්වාසය රැකෙන විදියට කටයුතු කරන්න ඕන. කවදාවත් ඔබේ යාළුවෝ යාළුවෝ කේලම් කියවල බිඳවන්න එපා. කොටවන්න එපානේ. ඔබ 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 ආශ්‍රය කරන කෙනෙකුට ඔබ ඔබේ සම්බන්ධකම ඇතුලේ අවංකකම දෙන්න. ඔබ කියයි මං අවංක වුණා. ඒ වුණාට දිගටම මාව රවට්ටනවනේ. ඒක යාගේ වැඩක්. ඒක යාගේ වැඩක්. ඔබේ හොඳ ගති කවුරු නිසාවත් නැති කරගන්න එපා. මතක තියාගන්න. ඔබ හදාගන්න හෘදේ සාක්ෂිය ඔබ අරන් යන්නේ. ඔබ ගොඩනගන ඔබේ හිත ඔබ අරන් යන්නේ. ඔබ ආශ්‍රය කරන මිනිස්සෙකුට කවදාවත් අරයා මාව රැවට්ටුවා කියන වචනේ එතෙන්ට යවන්න එපා. ඒක එතෙන්ට එන්න වැඩ කරවන්න එපා. සමහරු ඉන්නවනේ යාළුවෝ විශ්වාසයට කියපු දේවල් ලංකාවට ටෙලිෆෝන් නම්බර් කොහොම හරි හොයාගෙන කෝල් කරන උන් ඉන්නවා කියන්නකෝ. අදට විස්තර ටික දෙනවා නියම අම්බිලි මාමලානේ. අර ගෝපි කඩේ හිටියා නේද එහෙම? අබිලි මාම දම්බිලි මාමද කියන්නේ. කොරියාවේ නෙමෙයි බ්‍රහ්ම ලෝකේ ගියත් අපේ උන් එහෙම ගති තියෙන උන් ඉන්නවා. කැත වැඩ. යාළුකමට විශ්වාසෙට තමන්ගේ යාළුවා අනිකා අපිත් එක්ක කියපු දෙයක් ඇයි අපි කියන්නේ? එයා වැරද්දක් කරනවා නම් අපි මොකද කරන්න ඕනේ? එයාට උපදෙස් දීලා නවත්තන්න බලනවා. බැරි නම් ඉතින් ඒක යාගේ වැඩක්. එච්චරයි. එතනින් එහාට අපි ඒ වැඩේට අනුබල නොදී ඉන්නවා. මේක නරක දේ තමයි. සියලු නරක වැඩවලට උදව් කළා උදව් කළා උදව් කළා එක තැනකදී ඉරිසියාව ආපු ගමන් හතර වටේ ගිනි තියනවානේ. ගොඩාක් අය ඇසුරු නොකරත් කමක් නැහැ. ඇසුරු කරන දෙන්න හරි අවංකව ඇසුරු කරා. මොකද මෙහෙදි නෑදෑයෝ නෑනේ. මෙහෙදි නෑදෑයෝ වෙන්නේ කවුද? යාළුවෝනේ. විශ්වාසා පරමාඥාති. මෙහෙදි තමයි හොඳම ඥාතිත්වයේ හැදෙන්න ඕන. විශ්වාසය කියන උතුම් නෑකම මෙහෙදි හැදෙන්න ඕනනේ. ඒ ඥාතිත්වය හදාගන්න බැරි වුණොත් සමාවෙ. හරි. හරි හරි. මේ තව විනාඩි 10කින් මහානායක හඳුරු ඇතුළු මහත් සංඝරත්නය මෙතෙන්ට වඩිනවානේ. ඔයත්න්ට ආශිර්වාද කරන්න. ඒ නිසා ඔහොම ඉමු. බණ ඉවරුණාට ප්‍රෝග්‍රෑම් එක ඉවර නෑ. හරි. එනිසා තව විනාඩි 10ක් මම ඔබට කරුණු කියන්න. මට ඔබට කියන්න ඕන ඔබගේ සම්බන්ධකම් වල විශ්වාස තියාගන්න. බිරිඳගේ විශ්වාසය රකින්න. පෙම්වතියගේ පෙම්වතාගේ විශ්වාසය රකින්න. යාළුවගේ විශ්වාසය රකින්න. අම්මා තාත්තගේ විශ්වාසය රකින්නනේ. ඒත් එක්කම මම ඔබට යෝජනා කරනවානේ. මහා විහාරය ඇතුළු දැන් රටේ පන්සල් ගණනාවක් බිහි වෙලා තියෙනවානේ. අපට තියෙන්න ඕනේ අපේ තථාගතයන් වහන්සේත් එක්ක විශ්වාසයක්. ශ්‍රද්ධාවක් නේ. විශ්වාසය කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවනේ. තථාගතයන් වහන්සේත් එක්ක අපිට තියෙන ඥාතිත්වය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් අපි තථාගතයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන උන ලෝකෙ කොහේ හිටියා? ලෝකෙ කොහේ හිටියා? සද්ධර්මයක සම්බන්ධ වෙන්න ඕන. ඒ උතුම් මහා සංඝරත්නයක අපි ඥාතිත්වය තියාගන්න ඕන. ඒ අතර ඉතින් ලංකාවේ ගමේ පන්සලේ නේද? හාමුදුරුවනේ දහම් පාසලේ අකුරක්කර කියලා දුන්නේ නේද? පිනම්පවක් කියලා දුන්නේ. ඔය ලංකාවට යන වෙලාවක නේද? පන්සලේ හාමුදුරුවෝ බලලෙන්. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට කොපි පොතක් පෑනක් පැන්සලක් යවන්නනේ. ඒ ආධ්‍යාත්මික සම්බන්ධකම් සම්බුද්ධ ශාසනෙත් එක්ක විශ්වාසේ ඒවත් මගේ අරගන්න එපා. අනිත් එක ඔයත් හම්බ කරනවානේ. හම්බ කරන එකෙන් දම් දුන්නා කියලා නැති වෙන්නේ නැහැ කවුරුක. නේද? ගොඩක් අය හිතනොත් දම් දීම නිසා නැති වෙනවා කියලා. නෑ නෑ. නැති වෙන්නේ. බුදුහම්දුරෝ කල්ප 90ක් ආපස්සට මෙනෙහි කළා. පෙර පිටිපස්සට. කල්ප 90ක් මෙනෙහි කළා බලලා 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 උන්වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි දම් දීම නිසා දුප්පත් වෙච්ච කෙනෙක් මේ කල්ප 90 තුලම මම දකින්නේ නැහැ කියලා. 90ක් කො 92ක් මට මතක නැහැ හරියටම ගන්න 90කට වැඩි ප්‍රමාණය සූත්‍රයේ තියෙනවා. දම් දීම නිසා ඒ කියන්නේ අනිත් අයට පරිත්‍යාග කිරීම නිසා දුප්පත් වෙච්ච කෙනෙක් නැහැ මේ ලෝකේ. මතක තියාගන්න
කොරියාවට හරි ඇවිල්ලා හම්බ වෙන්නේ සංසාරේ දීපු හින්දා. ඔබට ලැබෙන දෙයින් කොටසක් ඔබ දම් දෙන්න ඕන. ඒක දුප්පත් කෙනෙකුට වෙන්න පුළුවන්, මහා සංඝයාට වෙන්න පුළුවන්, සිල්වතුන්ට ගුණවතුන්ට වෙන්න පුළුවන්, අසරණ පවුලකට වෙන්න පුළුවන්, අසරණ ඥාතියෙකුට වෙන්න පුළුවන්. දෙන්න පුරුදු වෙන්න. ගණ්ඩ විතරක් නෙමෙයි දෙන්න පුරුදු වෙන්න. දීමෙන් ඔබ නැති වෙන්නේ නැහැ. ලිඳක් හරි ඉස්සොත් තමයි අලුතින් වතුර දිරේ. මතක තියාගන්න. හාමුදුරුවෝ වෙච්ච අපිත් දන් දෙනවා, මමත් දන් දෙනවා. මොකද අපිට පොඩි කාලේ ඉඳලා ඉගැන්නුවේ මොකද්ද? පින්ඩ පාතේට දාන ලැබුණොත් බත් මිටක් හරි අනිත් එක්කෙනාට දන් දෙන්න ඕනේ කියලා. අපිත් අපිට ලැබෙන පිරිකර වලින් පොඩි නමල හදනවා, දුප්ප දුට උදව් කරනවා, නැති බැරි ඇයින්ට දෙනවා. දෙන්න ඕනේ අපි. අපි කවුරුත් දන් දෙන්න ඕනේ. දැන් බලන්න මහාවිහාරෙන් කොච්චරනේ අර වාර්තා වැඩසටහන බැලුවම මට හරි සතුටක් දැනුණා. කොච්චර දුප්පත් ඇයින්ට හැම මාසෙම උදව් කරනවදනේ? පොඩි හාමුදුරලා සිය ගානකට උදව් කරනවා. බලන්න ඔයත් කොරියානු මහාවිහාරයට ඇවිල්ලා කීයක් හරි පූජ කරා නම් පන්සලත් හදලා තියෙනවා, ලංකාවට ගොඩාක් ලොකු සේවයක් කරලා තියෙනවා. පන්සල එක සම්බන්ධ වෙන්න දරුවනේ. ඒ විශ්වාස රකින්න. ආගමික විශ්වාසෙත් ඕන, එකිනෙකාගේ විශ්වාසෙත් ඕන. අන්තිම කාරණේ. නිබ්බානම් පරමං සුඛං. මතක තියාගන්න. අපිට තියෙන අන්තිම සැනසෙල්ල නිවන බව. අපි මේ මොන තරම් දේවල් කර කර හිටියත් කොච්චර හම්බ කළත් ඔය සියල්ල අපිට තියාගන්න පුළුවන් ටික කාලයයිනේ. දේවල් නැති වෙනවා. දේවල් වෙනස් වෙනවා. අපි වයසට යනවානේ. අපි ලෙඩ වෙනවා. අපි මැරෙනවා. ඒ නිසා අපි වහ වහ මොකද කළ යුත්තේ? ධර්මය පුහුණු වෙලා කෙලස් දුරු කරගෙන මේ ගමන නිමා කරගන්න බැරි නම් අඩුම මේ ලැබපු මනුෂ්‍ය ආත්මය ප්‍රයෝජනෙට අරගෙන කරුණා මෛත්‍රිය ආදී ගුණධර්ම ටික දියුණු කරගෙන ඊළඟ ආත්මේ හරි හොඳ තැනකට යන්න වැඩ කරන්න. නිවන තමයි පරම සැපත. ආධ්‍යාත්මිකව යන්න පුළුවන් උප්පරිම තැන. එනිසා බණහන් පුළුවන් වෙලාවට බණහන්. පුළුවන් මාසයකට සැරයක් ඔබ මහා විහාරේ ළඟපාත ඒ පළාත්වල නම් ඉන්නේ සිල් ගන්න. නැත්තම් තියෙන අනිත් පන්සල්වල සිල් වැඩසටහන් තියෙනකොට සිල් ගන්න. භාවනා කරන්න. නවත්තන්න එපා, ඔය භාවනාව තියෙනව නේද? හරිය ආනිසංස සහිතයි. YouTube එකට ගියාම බුද්ධ පුතුන් එකේ තියෙනවා මම ඇමරිකාවේ වැඩවසන හේනේපොළ ගුණරත්න කියලා අවුරුදු 96ක් වයස නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක වනගත ආරණ්‍යයක ඉන්න කරපු ධර්ම සාකච්ඡාව භාවනාව ගැන. ඒක අහන්නකො. ඒක අහන්න බෑ, ඒකම අරක් තියෙන. ඒක අහනකොට ඔබට තේරෙයි භාවනාව කොච්චර අසිරිමත් ආනිසංස අපිට දෙනවද කියලා. ඒ නිසා මේ ධර්ම මාර්ගය කියන්නේ පින්වතුනි පොදුම එකක්. මේකෙන් ලැබෙන ආශ්චර්යමත් ආනිසංස ගැන අපේ මිනිසු තාම හිතලවත් නැහැ. අපි මේ තාම හිතමින් ඉන්නේ මේ ලෞකික ජයග්‍රහණ ගැන. ලෞකික ජයග්‍රහණ ඕන. මම ඒකනේ මෙච්චර වෙලා උපදෙස් දුන්නේ. ඒ ටික ලබා ගන්න, ඒ ටික නැති කරගන්න එපා. හැබැයි මම ඔබට ආයාචනා කරනවා ඔබගේ ආධ්‍යාත්මික ගමන සිල් රකින්න, බණ අහන්න, කාට හරි බත් මිටකින් හරි උදව් කරන කෙනෙක් වෙන්න, පරිත්‍යාගශීලී වෙන්න දම් දෙන්න. ඒ වගේමයි මෛත්‍රී භාවනාව හරි පුහුණු වෙන්න. මෛත්‍රී භාවනාව ඉහලානිසංස ලැබෙනවා. ඒ නිසා අද දවසේ බොහෝම ලස්සන පින්කමක් සිදු කරගන්න. පොඩ්ඩක් පටන් ගන්න වෙලාව ගිය නිසා අපිට හතරට නවත්තන්න වෙනවා. නැත්තම් මට තිබුණේ දෙකමාර ඉඳලා හතර වෙනකම් පැය එකමාරක දේශනයක්. නමුත් පැයෙන් අපි මේ දේශනේ දැන් නවත්තනවා. මොකද මහානායක මහසාරණහන්සලා ඔබට ආශිර්වාද කරන්න මේ ස්ථානෙට වැඩම කරන නිසා. ඉතින් කරුණු හතරක් ඉගෙන ගත්තානේ. මොකද්ද? ආරෝග්‍ය පරමාලාභා physical health එක ගැන හිතන්නනේ. ඒක හිතනකොට නොකල යුතු ඒව කිව්වා, කල යුතු ඒව කිව්වා නේ. ඊළඟට සන්තුට්ටි පරමන්දන mental health නේ. සතුට පරම ධනයයි. මානසික සතුට වෙනුවෙන් කල යුතු ඒව නොකල යුතු ඒව නේ. හිතන්න ඕන විදිය. සරලව සාකච්ඡා කළා. ඊළඟට විශ්වාසා පරමාඥාති social health. අත සමාජීය සෞඛ්‍ය. විශ්වසනීය සම්බන්ධකම් නේ.
ගෞරවනීය සම්බන්ධකම් ජීවිතයට ඕන. ප්‍රබුද්ධ සම්බන්ධකම් ජීවිතයට ඕන. ඒව ඇති කරගන්න. අන්තිම එක තමයි නිබ්බානම් පරමං සුඛං උතුම් නිවන තමයි අපට තියෙන පරම සැපත. එනම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සිල් රකින්න. නිතර බණ අහන්න බණ. බුද්ධ පුතුන් එකට එහෙම එක්කහුණම් බණ අහන්න පුළුවන් නේ. දවසට පොඩි පොඩි දෙයක් හරි අපි කියලා දෙනවනේ චූටි විනාඩි 5ක දෙයක් හරි. අහන්න. තව හොඳ සායනහන්සලා බණ කියනවනේ. අහන්න. චූටි දෙයක් හරි ගන්න. අද ගොඩාක් දුර බැහැර ඉඳන් මගේ දේශනා අහ නැත්තොම ඇවිල්ලා බොහොම ආදරෙන් වන්දනා කළා ගරු කළානේ. මම සතුට වෙනවා ඔබත් එක්ක මේ උතුම් පින්කම් මාලාව සිද්ධ කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව. ඉතින් මීට එහා අනුශාසනාව දික් කරන්නේ අද අපේ ජීවිතෙත් ඉතාම සතුට දවසක්. මොකද ඔයත්තුත් එක්ක මේ විශාල තරුණ ප්‍රජාවක් එක්ක එකතු වෙලා මේ අසිරිමත් මංගල්‍යය මේ උතුම් මහා පින්කම් මාලාව සිද්ධ කරලා දීලා ඒකට දායක වෙන්න අපටත් අවස්ථාවක් ලැබුණා. තාම පින්කම නිම නැහැ. නමුත් අපේ උතුම් සද්ධර්ම දේශනාවට අහුම්කම් දීලා ඒ ලබාගත් පින් කුසල්ද දෙවියන්ටත් ඔබ අප හැමටත් සියලු මියගිය නෑයින්ටත් නිවන පිණසම හේතු වාසනා වේවා. එතෙක් උපදින හැම භවයකමත් මේ භවයේ සත්පුරුස ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පින්කම පාරමී වේවා. සාදු සාදු සාදු.